අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත ඉදිරි මාස 4 සඳහා වන අතුරු සම්මති ගිණුම අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු බදුපණක් කිහිපයක් සංශෝධනයට කැබිනට් අනුමැතිය ව්‍යවස්ථාවට පටහැනිව රජයේ මුදල් වියදම් කරන බවට සමගි ජන බලවේගයෙන් චෝදනා ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත වන අලි ගම්පදිනව වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දවසරක් තුල ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඒ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වනජීවී රැකවරණය අලිවැට සහ අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල සහ කැලෑ නැවත වගා කිරීම සහ වන සම්පත් සංවර්ධන රාජ්‍යමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතාවට තිබෙන ප්‍රශ්න අතුරින් විශාලම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද ඕන දවසක පත්‍රයක් බැලුවොත් එක්ක අලියෝ මැරිලා එහෙම නැත්නම් මිනිස්සු මැරි. ඉතින් වගා විනාශය අතිවිශාලයි. අපි අලියන්ට ආදරේ. හැබැයි කතා කරොත් මේ අලියාගෙන් දුක් විඳපු කෙනෙකුට ඒ මිනිහත් ජම්ම වෛරයි අලියත් එක්ක. මට හොඳටම එක්ස්පීරියන්ස් තියෙනවා මේ අලියාගෙන් ගුටි කාපු මිනිස්සුන් අලියා ගැන හිතන්නේ තියා අලියා ගැන කතා කරනකොටත් තරහයි. මොකද මේ මිනිස්සු දුක් විඳලා නේ ඉන්නේ. ගේ කඩලා කුඹුර කුඹුර විනාශ කරලා මේගොල්ලෝ එන්නෙම ගේන් වලට වගා කරපු දේවල් වලට ගෙවල් වලට වී වලට දැන් කීයක් මැරෙනවද අලිත් මැරෙනවා මිනිසුත් මැරෙනවා ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා ඒ පැත්තේ මිනිසුන්ට කතා කරාම මේ මිනිස්සු හරිම තරහින් අලිත් ඒ ඒ තරහ එන්න වැඩි වෙනවා මිනිසු ප්‍රමාණය අපිට හොයා ගන්න පුළුවන් වෙයි මේ අලින්ට ජීවත් වෙන්න සුදුසු කවුඩුල්ල මින්නේරිය ඒ ප්‍රදේශ අඩු ගානේ දැනට දැන්මම ආරක්ෂා කරගත්තොත් අපිට තව නැත්තම් ඒවත් ඒව එන්න 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 ගම් හැදිලා ආක්‍රමණය වෙලා දැන් මේක එක කාලයක් වෙයි සම්පූර්ණයෙන්ම අලින්ට ඉන්න තැනක් නැති මේ අවුරුදු ගානක් තිස්සේ මේව සාකච්ඡා වෙනවා හැබැයි ක්‍රියාත්මක වෙලා නැහැ තිරසාර ක්‍රමවේදය ඉතින් අපි දැන් ඒක අනිවාර්යයෙන්ම මොකද දැන් අවුරුදු මේක අදයේ නෙවෙන්නේ මේ සාකච්ඡාව අවුරුදු මම හිතන්නේ 20ක් 30ක් සාකච්ඡා වෙනවා හැබැයි කවුරුවත් මේකට තිරසාර විසඳුමක් ගෙනල්ලා නැහැ එන්න 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 ප්‍රශ්නේ වැඩි වෙනවා මනින්ම මේ අවුරුදු දෙක තුන ඇතුළත මේකට විසඳුමක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න නව රජයේ ඉදිරි මාස 6ක් සඳහා වන රුපියල් මිලියන 1747 ඉක්ම වූ අතුරු සම්මත ගිණුම ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරුණා. මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද දිනේත් පැවැත්වෙන අතර අද පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව හෝ ඡන්ද විමසීමක් පවත්වා හෝ මෙය සම්මත කර ගැනීමට නියමිතයි. 2014 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 5%-6% අතර පැවතුණත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහළ ගොස් 2019 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයේ මට්ටමට වෙන 2% දක්වා අඩු වෙලා තිබුණා. මෙගොව් බිල්පත් ගවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්නට සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණ අද විපක්ෂය ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුල තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂයේ වෙනුවෙන් එවන පරිපූර්ණ හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්නේ 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වියදම් දරන රුපියල් බිලියන 1900ක් වෙත් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක් ක ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ හස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ හස්තමේන්තු 2020 වර්ෂයේ සඳහා විසර්ජන පනත් මගින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. 2020 පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පළමු මාස 8 තුල රජයේ සේවකයන්ගේ පරිණදි සඳහා රුපියල් බිලියන 521ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 675ක් වැය කරන අතර රජයේ සාධාරණ ධාරා වෙනත් සංක්‍රම ග්‍රාම සඳහා රුපියල් බිලියන 390ක් පමණ වැය වෙනවා. 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහාද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් සමග රජයේ වැයවැය අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. රුපියල් බිලියන 9කට ආසන්න සියලුම ණය නැවත සමාලෝචනය කරන්න රජය තීරණය කළා. සමහර ව්‍යාපෘති වල ඇත්තටම සමාජීය හෝ ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා කියලා මින් අදහස් කරන්නේ නැහැ. මේදී ණය වෙනුවට ආයෝජන වර්ධනයක් කරන්න මූලිකවම කටයුතු කරනවා. මේ ප්‍රතිපත්ති
තුලින් රජයේ වැය බාර අවම කරලා ආර්ථිකය වර්ධනය වෙන්න අපිට සලස්වන්න පුළුවන්. අපි දීපු පොරොන්දු ඉටු කරන රජා රැකියා ලක්ෂය 1,60,000 ඡන්ද ඉවර වෙලා සති දෙකක් තුල දෙන්න පටන් ගත්තා. අපි මේ රජය බාර ගන්නකොට අල්පෙන තී සිට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර දක්වා මේ රටට ආනයනය කරනවා. දේශීය ගොවියාට හානි කරල ලෙස ගම්මිරිස් කහපවා ආනයන කළා. සරුංගලත් ගෙන්නුවා. වෙසක් කූඩුත් ගෙන්නුවා. අපේ විදේශ සංචිත ඇත්ත වශයෙන්ම භාවිත කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන කිරීම සඳහා. මේ හේතුව නිසා අපේ විනිමය අනුපාත අනවශ්‍ය ලෙස උච්චාවචනය වෙනවා. මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන අපි ආනයන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ප්‍රමාණක් සීමා කරලා තියෙනවා. මේ ප්‍රතිපද අද අපිට පේනවා. මේ තුලින් විනිමය අනුපාතය ස්ථාවර මට්ටමකට පවත්වාගෙන අපිට හැකි වෙලා තියෙනවා. මේ වගේ අවසාන ප්‍රතිඵලවල ලබන්නේ කවුද? මේ දේශීය ව්‍යවසායකයා, අපේ පාරිභෝගිකයා, ඇත්තම අපේ ජනතාව. මේ පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා මේ රටේ ආර්ථිකය පණ ගන්නවන්න. ඒකට ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය මේ වගකීමට උර දෙන්නේ. ඒ පිළිබඳ හොඳ අවබෝධයක්, කෞභාග්‍ය දැක්මක් සංකල්ප සහ යථාර්ථයක් කිරීමට මේ රජය හා එක්වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය අමෝයේ පෙරබරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්ුණා. මුදල් අමාත්‍යවරය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමන් 54ක් ජාතික ගොඩනැගීමේ බදු පනත, ආර්ථික සේවා ගාස්තු පනත, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත, මුදල් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට ඊ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. මේ සරල විනිවිදීම වගේම ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර යළි නගා සිටුවීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආකාරයේ බදු ප්‍රතිපත්තියකට ආණ්ඩුව යා යුතුයි කියන එක අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව වුණා. තවත් විනිම දෙයක් යලි සිදු නොවීම වළක්වා ගැනීම සඳහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් වෙන අතුරු වාර්තාව අවසාන වාර්තාව වෙන විට මීට වඩා විස්තරවලට ගිහිල්ලා සමහරට අතුරු කමිටු වාර්තාවේ ආපු නිගමන තහවුරු වෙන්නත් පුළුවන්. වඩාත් ඇතුළට ගියාම අලුත් දේවල් හඳුනා ගන්නත් පුළුවන්. ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම ඔවුන් ඊ වෙනම කැම්පේන් එකක් පටන් ගත්තා 19 සුරකිමු කියලා. මම හිතනවා තුන්වෙනි වතාවටත් විපක්ෂය අසාර්ථක වෑයම කිය. ජනතාවට අපේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන ප්‍රධානම කරුණක් තමයි 19 වෙනි සංශෝධනය. ඒක විරුද්ධ උඩුගම් බලා පීනන අසාර්ථක ගමනක් ඔය යන්න හදන තුන්වෙනි වතාවටත් ලෝකයේ ඇති වෙන වෙනස්කම් එක අපිට ගැට ගැහෙන්න සිද්ධ වෙනවා මේ වෙනකොට. අපේ බලාපොරොත්තුව තියෙන්නේ හැකියක්මනින් මේ දේ කරන්න. ඒක තමයි අපි ප්‍රකාශයට පත් කරන්නේ. දිනයක් දෙන්න පුළුවන් කොවිඩ් වසංගතයට දිනයක් දෙනවා නම් අදින් අවසానයි. ගුවන් යානයක් අපි මේ පැත්තේ ගුවන් තොටුපළෙන් ඔසවලා නම් ආසේ තියන්න බෑ. තව පැත්තකින් බාන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ලෝකේ බොහෝ රටවල් තමන්ගේ ගුවන් තොටුපළවල් වහලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි හැකි වහාම ගුවන් තොටුපළ විරුද්ධ කිරීම. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජයේ මුදල් වියදම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා චෝදනා කරනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් තියෙන ප්‍රශ්න ළමයි අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවපු අවස්ථාව ලැබෙන පාර්ලිමේන්තුව සහ අද වෙනකන් තවම නීති අනුකූලව රජයට මුදල් වියදම් කරන හැකියාවක් ලබාගෙන නැහැ. ඔවුන් කියන විදිහට මේ අතුරු සම්මත කිරීමම ඉදිරිපත් කරන්නේ සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා. එතකොට අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකම් නීතිමය හැකියාවක් රජයට තිබුණේ නැහැ මේ මුදල් වියදම් කරන්න. මම කියන්නේ නැහැ කොරෝනා ප්‍රශ්න නිසා ඔවුන් නීති විරෝධී ලෙස මේක කරපු දෙය හරි කියලා. කවුරුත් එහෙම කියන්නේ නැහැ. නමුත් අපි කියන්නේ ඒ රටේ තිබෙච්ච අවශ්‍යතාවය නිසා විපක්ෂයේ ඒ වෙලාවේ ලොකුවට මේක ඇද්ද නැති වුණාට දැන් අපි මේකේ නීතිමය තත්ත්වය හරියට සාකච්ඡා කරලා විසඳුමක් සොයා ගන්නවා කියන්නේ. ඊට අමතරව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රජය විසින් ව්‍යවස්ථාවට පටහැනිව මුදල් වියදම් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් නීති විරෝධී ලෙස ව්‍යවස්ථාවට පටහැනිව ණය අරගෙන තියෙනවා. ලෝක මෝටර රථ දහවන ශූර ඩිලන්ත මාළගම මහතාට බෙවර ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාවේ සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහකත්වය ලබා දීමට රජයේ තීරණය කර තිබෙනවා. On after her drive-through was served, Mantovani drops down towards Rivazza, then turns through the first left, and there's Dilenta Malagamoa up into second position. Fantastic!
ලෝක මෝටර රථ දහවන ශූර ඩිලන්ත මාලගමුව මහතා හට මෙවර ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාවය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. වසර 36ක් පුරා මෙරට මෝටර රථ දහවන ශාස්ත්‍රය වෙනුවෙන් අන්තර්ජාතික කීර්තියක් හිමි කර දුන් ඩිලන්ත මාලගමුව මහතා මෙලෙස රාජ්‍ය අනුග්‍රහය යටතේ මෝටර රථ දහවන තරගාවලියකට සහභාගී වන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රහය ලැබ යුරෝපා ශූරතාවයට එක් වෙන ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඒ මහතාගේ ආශිර්වාද ලබා ගත්තා. ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාවය එළඹෙන සැප්තැම්බර් මාස 5 වනදා සිට නොවැම්බර් මාස 15 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙලෙස රාජ්‍ය අනුග්‍රහය ලැබීම සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. අත්වශයෙන්ම මම මෝටර රථ ධාවන ශිෂ්‍යයෙ අවුරුදු 40ක් ඉන්නවා. නමුත් අවුරුදු 36ක්ම අන්තර්ජාතික ධාවනවල මම සහභාගී වුණා. ඉතින් ආසියාවේ වැඩිම ශූරතා, ඒ වගේම යුරෝපාන ශූරතා, ඒ වගේම ක්‍රීඩකයෙක් හැටියට අවුරුදු ගාණක් වැඩිම ක්‍රීඩා වේදිලා ඉන්නවා. ඉතින් මම පළවෙනි රේස් එකේ ඉඳලම අපේ ජාතික කොඩිය මම රැගෙන ගියා. නමුත් මම හිටපු හැම රජයකටම වගේ ගිහිල්ලා මට අනුග්‍රහය ඉල්ලුවා. නමුත් අනුග්‍රහයක් හම්බුනේ නැහැ මේ අවුරුදු 36ට. මේ අවුරුදු 36කට පස්සේ මේ ජාත්‍යන්තර තරඟ වඳින වෙලාවේ මේ අවුරුද්දේ සංචාරක අමාත්‍යංශයෙන් පූර්ණ අනුග්‍රහය ලැබුණා. ඉතින් ගරු අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහත්මයාටත් ඒ වගේම සංචාරක අමාත්‍ය සභාපති ඇතුළු සියලුම සේවකයන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු අගමැතිතුමාත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමාත් මට අරලි ගහ මන්දිරට ආරාධනා කරලා ඔහු මට සුබපැතුම් මොකද එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.